අයබෝවන් ඔයාලා හැමෝටම මුළු තැංගෙට නැතුම් බැරි කුළුබඩුවක් තමයි උළුහාල් කියන්නේ ආහාර රසකාරකයක් මෙන්ම වටිනා ඖෂධයක් ලෙසත් ඈත අතීතයේ ඉඳලම උළුහාල් භාවිතා කරලා තියෙනවා ඉතින් අද මම කියන්න යන්නේ මේ ඖෂධ ගුණ රසක් තියෙන උළුහාල් භාවිතා කරලා කොහොමද ශරීරයේ බර අඩු කරගන්නේ කියලා. රැඳී ඉන්න වීඩියෝ එක අවසන් වෙන තුරුම අපූර්විෂය YouTube channel එකට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපූර්විෂය YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එක. උළුහාල් වල පෝෂක සංඝටක බොහෝමයක් තියෙනවා. ඒ අනුව විටමින් C, යකඩ, කැල්සියම්, සිංක්, කොපර්, ඛනිජ වර්ග, තයෝමීන්, පොලික් අම්ලය අඩංගු වෙනවා. මෙම පෝෂණ සංඝටක උළුහාල් වල තියෙන නිසාම මෙහි ගුණ රාශියක් තියෙනවා. එනම් අරබාරුව පාලනය කිරීම, ශරීරයේ බර අඩු කිරීම, දියවැඩියාව පාලනය කිරීම, හිස කෙස්වල හිස්සොරි නැති කිරීම, මොළය නිරෝගී කරමින් බුද්ධිය හා කල්පනා ශක්තිය වැඩි කිරීමත්, චර්ම රෝග බැහැර කර සම පැහැපත් කිරීමත්, උළුහාල වල ඇති විස ඉවත් කිරීමේ ශක්තිය නිසාම බඩවැල් පිළිකා සෑදීම වැළැක්වීමටද පුළුවන්. උළුහාල් වලට පුළුවන් අපේ ශරීරයේ පවතින මේදාම්ල ශරීරයට උරා ගැනීම අවම කරන්නත්, ඒ වගේම රුධිරයේ පවතින මේදය දහනය කිරීමේ හැකියාවත් මේ උළුහාල් වලට පුළුවන්. උළුහාල් කෙඳි සහිත ආහාරයක් නිසා ආහාර ජීර්ණය වේගවත් කිරීමේ හැකියාවත් පවතිනවා. දැන් බලමු අපි උළුහාල් වලින් කොහොමද ශරීරයේ බර අඩු කරගන්නේ කියලා. මේ පානය සඳහා අඹරාගත් උළුහාල් මේස හැඳි දෙකක්, ඉඟුරු ස්වල්පයක්, ලෙමන් ගෙඩි භාගයක යුෂ, මී පැණි තේ හැඳි එකක් සහ උණු වතුර අවශ්‍ය වෙනවා. උළුහාල් සහ ඉඟුරු වෙන වෙනම බ්ලෙන්ඩ් කරගන්න. අඹරාගත් උළුහාල් සහ ඉඟුරු භාජනයකට දමා එයට උණු වතුර එකතු කර මී පැණි ද එකතු කර පැය භාගයක් පමණ හොඳින් තැම්බෙන්න තියෙන්න හරින්න. ඉන්පසුව එයට ලෙමන් යුෂ එකතු කර ඔබට පානය කරන්න පුළුවන්. මෙය උදෑසන පානය කිරීම නම් ගොඩක් ගුණදායකයි. දෙවැනි ක්‍රමය නම් උළුහාල් හොඳින් තම්බන්න. එම තම්බාගත් උළුහාල් ටික වතුර ටික පෙරාගෙන එයට මී පැණි එකතු කර පානය කරන්න. තුන්වෙනි ක්‍රමය නම් පිරිසිදු වතුර වීදුරුවකට උළුහාල් තේ හැන්දක් දමා රැයක් තිබෙන්න හරින්න. පසුව උදෑසන එම වතුර පානය කරන්න. හතරවෙනි ක්‍රමය නම් උළුහාල් සහ සූදුරු සමානව අරගෙන හොඳින් බ්ලෙන්ඩ් කරන්න. මෙම මිශ්‍රණයෙන් තේ හැන්දක් උදේ සහ රාත්‍රී ආහාරයට කලින් මද උණුසුම් වතුරට එකතු කර පානය කරන්න. ඔබට මේ විදිහටත් උත්සාහ කරලා බලන්න පුළුවන්. මේ සඳහා අපට උළුහාල්, කරපිංචා සහ ජලය අවශ්‍ය වෙනවා. උළුහාල් සහ කරපිංචා වලට ජලය එකතු කර හොඳින් තම්බා ගන්න. ඉන්පසුව එම වතුර උදෑසන හෝ රාත්‍රී ආහාර වේලෙන් පසුව ඔබට පානය කරන්න පුළුවන්. මෙම ක්‍රමවලින් ඔබට පහසුම ක්‍රමයක් තෝරාගෙන පානය කර බලන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා. අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.